හෙලසිරි ටීවී YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්න. සියදිවි නසා ගැනීම ශ්‍රී ලංකාවේ තාමත්ම බහුලයි. ඉතින් ලාංකිකයෝ ලංකාවේ විතරක් නෙමෙයි සමහර ලාවට පිටරටදිත් සියදිවි නසා ගන්නවා. මේවට විවිධ හේතු බලපානවා. සමහර හේතු බොහෝ වෙලාවට තියෙන්නේ මානසික හේතු. විවිධ මානසික රෝග සියදිවි නසා ගන්නට බලපානට පුළුවන්. ඉතින් අපි අපේ කෙනෙක් කොහේ හරි ජීවිතේ නැති කරගෙන තියෙනවා නම් එහෙම නැත්නම් අපරාධයකට සම්බන්ධ නම් අපි ජාතියක් හැටියට ශ්‍රී ලංකාවක් හැටියට අපි කම්පා වෙනවා. ඉතින් මේවා අභ්‍යන්තරයේ සොයා බලනකොට අපිට පේන දෙයක් තමයි මේවා අභ්‍යන්තරයේ තියෙන්නේ තමන්ගේ ජීවිතය එපා කරවන ජීවත් වෙන ආසාවන් නැති කරවන විවිධ මානසික රෝග. මේ මානසික රෝග අතරින් ප්‍රධානම දේ තමයි විෂාදය කියන්නේ. ඉතින් විෂාදය කියන දේ ලෝකේ ජීවිත නැති කරගන්න 90%කට බලපාන බව සමීක්ෂණ ඇසුරිනුත් හොයාගෙන තියෙනවා. ඉතින් ජීවිත නැති කරගන්න පුද්ගලයන්ගේ කතා අහලා බලනකොට පේන දෙයක් තමයි මේ විෂාදය කියන රෝගය ඔහුන්ව ඒ තත්ත්වයට පත් කරලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය තුලත් මේ විෂාදය කියන රෝගය තියෙන්නට හැකියාවක් තියෙනවා. ඉතින් යම්කිසි පුද්ගලයෙකු ජීවිතය නැති කරගන්න උත්සාහ කරන අවස්ථාවේදී අපි දන්නවා මේ අයගෙන් 3-2ක් පමණම කවත් කෙනෙකුට කියනවා මගේ ජීවිතය නැති කරගන්න හිතෙනවා කියලා. ඉතින් මේ ප්‍රකාශය ඉතාමත්ම වැදගත්. මොකද මේ ප්‍රකාශයේ දක්වන ප්‍රතිචාරය අනුව ජීවිතය නැති කරගන්නවාද නැද්ද කියන දේ මොහොතකට වෙනස් වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් ඇදෙට කෙනෙක් ලියුමක් ලියන්න පුළුවන්. මගේ ජීවිතය වැඩක් නැහැ. මට මැරෙන්න හිතෙනවා කියලා. එහෙම නැත්නම් දැන් බහුලව සිදු කරන විදිහට සමාජ මාධ්‍ය තුල Facebook වගේ ප්‍රකාශයක් කරන්නට පුළුවන්. පෝස්ට් එකක් දාන්නට පුළුවන්. එහෙම නැත්නම් කාලයක් තිස්සේ තමන්ගේ හිතේ තියෙන දුක ජීවිතයේ අනිත්‍යතාවය පෙන්වන විවිධ පෝස්ට් වර්ග දාන්න පුළුවන්. ඉතින් මේවා දිහා විශ්ලේෂණාත්මක බලන හොඳින් බලන කෙනෙකුට තේරෙනවා මේ පුද්ගලයා එහෙම නැත්නම් පුද්ගලයන් යම්කිසි පීඩනයකින් පෙළෙනවා. ජීවිත ගැන ආසාව තුරන් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ වගේ අවස්ථාවලදී මේ අය ඇසුරු කරන අය මෙහෙම ජීවිතේ නැති කරගන්න ඕන කියලා කියන අය ඇසුරු කරන අය එයාගේ යාළුවෝ ගෙදර අය ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. මෙයාට ඇහුම්කන් දෙන්න ඕන. මොකද්ද තියෙන ගැටලුව කියලා අහලා බලන්න ඕන. ඒ ගැටලුවට විසඳුම් දෙන්න උත්සාහ කරන්න ඕන. ඒක තවදුරටත් යනවා නම් වහාම මනෝවෛද්‍යවරු පෙන්වන්න ඕන යම්කිසි සහනයක් ලබා දෙන්න. ඒ වගේම ප්‍රතිකාර දීලා මේ විෂාදයේ කියන ජීවිත නැති කර ගැනීමට හේතු වෙන රෝගය සුව කරගන්නට. ඉතින් අපි දන්නවා මෙන්න මේ අවස්ථාවවලදී පියවරක් ගන්නෙ නැති නිසා ජීවිත අකාලේ නැති වෙන්නට පුළුවන්. ඉතින් සියලුම දෙනාගේ සමාජයක් හැටියට යුතුයකම තමයි මේ වගේ අවස්ථාවවලදී තමන් ආදරය කරන කෙනෙක් තමන් දන්න කෙනෙක් ජීවිතේ නැති කරගන්න කියලා කියනවා නම් ඒකට ඇහුම්කන් දීලා ක්ෂණික ප්‍රතිචාරයක් දක්වන එක මිය යන්න තියෙන අය බේරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා එවැනි දේවල් කරලා. මේ අයුරින් දෙස් විදෙස් නවතම තුරතුරු ඉක්මනින් විශ්වාසවන්තව දැනගැනීමට අපගේ හෙලසිරි ටීවී YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.